අයිබෝවන් ක්‍රීඩා ලෝලී මිත්‍ර මිත්‍රනි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමගින් අපි පිටියේ කතා ආරම්භ කරන්න සූදානම් වන්නේ අදත් ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදී කොසල සුරේෂ් චන්ද්‍ර මාහා සමගින් ඉන්න කොසල අයිබෝවන් ඔබට අයිබෝවන් දැස්ක අපි ටික කාලයකට පස්සේ හම්බෙන්නේ මේ පිටියේ කතා සමගින් කොහොම වුණත් ඉන්දියාව සමග ශ්‍රී ලංකාව පැවති සම්පූර්ණ තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන්ට අපහා ඇතුළුව ඉතාමත් මහිරි අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වුණේ. දැන් ඉන් අනතුරු ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරඟ සංචාරය පිළිබඳව බොහෝ දෙනෙක් අවධානයෙන් කතා බහ කරනවා. අපි කැමති කොසල අමිහිරි අත්දැකීම ඉමිහිරි කරගන්න හැකියාවක් ලැබෙවිද නැද්ද කියන ප්‍රශ්නාර්ථය අපිට තියෙනවා. අපි මෙහිදී විශේෂයෙන්ම සැලකිලිට ගත යුත්තේ අපි ගත්තොත් ඉන්දියානු කණ්ඩායම. මේ අවස්ථාවේදී මේ ඉන්දියානු කණ්ඩායම ටෙස්ට් තරඟ වලට ක්‍රීඩා කරත් එක් දින තරඟ ක්‍රීඩා කරත් 20යි 20යි මම හිතන්නේ ලෝකයේ සිටින ප්‍රබලතම කණ්ඩායම. මම හිතන්නේ ඉන්දියාවේ පමණක් නෙවෙයි මම හිතන්නේ ලෝකේ ඕනෑම රටක ගිහිලා ක්‍රීඩා කිරීමේ හැකියාවක් තියෙන ක්‍රීඩකයන් තමයි. මම හිතන විශේෂයෙන්ම IPL තරඟාවලිය සමගම ඉන්දියානු ක්‍රීඩා කණ්ඩායමේ පිබිදීම ඉතාමත්ම අතිවිශිෂ්ටයි. මොකද ඔවුන්ට අවස්ථාව ලැබෙනවා ලෝක පූජිත ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කරන්න, ලෝක පූජිත යන් සමග අදහස් හුවමාරු කරගන්න. මම හිතන්නේ අන්න එතන තමයි ඉන්දියානු කණ්ඩායම ගොඩක් ප්‍රබල වෙලා තියෙන්නේ. ඉතින් අපි ගත්තොත් ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යයෙන්ම අමිහිරි අත්දැකීමක් තමයි. නමුත් ටෙස්ට් තරඟ 3යි එක් දින තරඟ 5යි පරාජයට පත් වුණා. මම හිතනවා පකිස්තානු සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම යම්කිසි පිබිදීමක් තියෙයි කියලා. ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානු කණ්ඩායම සමග තරඟ වදින්න සූදානමින් පසු වෙනවා. හැබැයි දැන් පාකිස්තානයේදී නෙමෙයි ඩුබායි දේශීය බලා තමයි යන්න සූදානමින් ඉන්නේ. මේ තරඟාවලිය දිහා අපි අවධානය යොමු කරොත් කොසල ටෙස්ට් තරඟ දෙකකට, එක් දින තරඟ පහකට සහ 2020 තරඟ තුනකට උන් සහභාගී වෙන්න සූදානමින් ඉන්නවා. මේකත් එක්තරා ආකාරයකට හොඳ අත්දැකීමක් වේවි. අපි අය පාකිස්තානට යයිද ඇත්තටම? ඒ අවස්ථාවක් තිබෙනවා මේ තුන්වන 2020 තරඟාවලිය බොහෝ දුරට ආරක්ෂක ස්ථාවරයක් තිබුණොත් ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානයේදී ක්‍රීඩා කරයි කියලා. ඉතින් මම හිතන්නේ ඔක්කොම අල්ල බලන් ඉන්නවා මේ දේ සිදු වෙයි කියලා. මොකද අපි දැක්කා මේ ලෝක ශූරයන්ගේ කණ්ඩායමක් ගිහිල්ලා ක්‍රීඩා කරා පකිස්තානයේදී කිසි ප්‍රශ්නයක් වුණේ නැති. මම හිතනවා ඒකත් ඒ පකිස්තානත් පැත්තෙන් ගත්තොත් ඔවුන්ට ලොකු ජයග්‍රහණයක් වෙයි ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී ගිහිල්ලා ක්‍රීඩා කරනවා. ශ්‍රී ලංකා කණ්ඩායම බැලුවොත් ඔවුන්ටත් චකිතයක් තියෙයි. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රහාරයකට ලක්ුණ කණ්ඩායමක් පකිස්තානයේ සංචාර කර අවස්ථාවක්. ප්‍රහාරයකට කියන්නේ මම හිතන්නේ ඒ ප්‍රහාරය අධ්‍යක්ෂකවත් එක්ක ඉන්දියානුවෙන් ලැබුණු ප්‍රහාරයත් මම හිතන්නේ අධ්‍යක්ෂකවත් එක්ක තමයි වුන් කණ්ඩායම යන සූදානමින් ඉන්නේ. අපි මේ සංචිත දෙස අවධානය යොමු කරොත් එහෙම නව තීරීම් කමිටුවක් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරඟාවලියට මොන දෙන්නේ? ඔබ ශ්‍රී ලංකා සංචිතය ගැන අවධානය යොමු කරොත් එහෙම කොසල මොනවාද ඔබට විශේෂයෙන්? මම හිතනවා මෙහිදී වුන් කළ දෙන ලහිරු තිරිමානස කෞෂල් සිල්වා පිටිකරණගේ පැත්තෙන් නැවත ටෙස්ට් කණ්ඩායමට ගෙනවිත් තිබෙනවා. ඒ වගේම සදිර සමරවික්‍රම සහ රොෂේන් සිල්වා මේ ශ්‍රී ලංකාවේ පැවතින අපේ ඩොමෙස්ටික් එකේ නැත්තම් තරඟවලදී ගොඩාක් ලකුණු අතර පිවිසි ක්‍රීඩකයන් දෙදෙනෙක්ද ඔවුන්ටත් අවස්ථාවක් දීලා තියෙනවා මේ ටෙස්ට් සංචිතයට ඇතුළත් වීමට. මෙහිදී අපි මං හිතන ගොඩක් වෙලාවට ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරඟ දෙකේදී දිමුත් කරුණරත් සහ කෞෂා සිල්වා යන පිතිකරුවන් දෙදෙනාගෙන් ආරම්භ පිතිකරුවන් හැටියට යොදාගනී. මෙහිදී අංක 6 ක්‍රීඩා කරන ක්‍රීඩකයා තමයි මෙහිදී වැදගත් වෙන්නේ. මොකද ඇන්ජලෝ මැතිව්ස් මේ තරඟාවලියට සහභාගී වෙන්නේ නැහැ. ඉතින් එතන හිඩසක් ඇවිත්ලා දෙන. ඒ හිඩස මම හිතනවා ලහිරු තිරිමාන සපුරා ගනි අංක 5 ලෙස ක්‍රීඩා කරලා උසල් මෙන්ඩිස් අංක 3ත් දිනේෂ් චන්දිමාල අංක 4ත්. ඒතර අංක 6 ස්ථානයේදී සමහරට නිරෝෂන් තික්වැල්ලව අංක 6 ක්‍රීඩා කරලා රොෂෙන් සිල්වා හරි සදිර සමරික අංක 7 හරි. මම හිතනවා ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යයෙන්ම පිතිකරුවන් 6 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් එක තමයි මුහුණදී යුත්තේ පකිස්තානයේ. මොකද ඒ වගේම මෙහිදී මම හිතන සදිර සමරවික්‍රමයට වැඩි වාසියක් ලැබෙන්න ඉඩ තියෙන මොකද ඔහු දකුණත් පිතිකරුවෙක්. මේ මෙහිදී අපි බලනවා මේ ශ්‍රී ලංකාවේ ගත වමත් පිතිකරුවන් කී දෙනෙක් ඉන්නවද කියලා. මොකද මෙහිදී බැලුවොත් වමත් පිතිකරුවන් ඉන්නේ එක්කෙනයි. නමුත් පකිස්තානයේ ප්‍රබලතම අවියක් තමයි යසීර් ෂා. ඉතින් යසීර් ෂාව මෙල්ල කරගන්නේ කවුද? මෙන්න මෙතන තමයි. මොකෝ සාමාන්‍යයෙන් අපි කියන ලෙග් ස්පිනර් කෙනෙක් බෝ කරනකොට රයිට් ලෙෆ්ට් හෑන්ඩ් කෙනෙක් බැට් කරන්න තමයි මේ ඉතින් මැද පෙළේ ඉන්නේ ලහිරු තිරිමාන විතරයි. මොකෝ දික්වැල්ලේනේ අංක 7 දිමුත් කරනලත් ආරම්භක පිටිකරුවේ. ඉතින් අන්න එතන තමයි මම හිතන පොඩි ගැළපීමක් කළ යුත්තේ ශ්‍රී ලංකාවේ කවුද යොදාගන්නේ මේ යශීර් ෂාව මෙල්ල කරගන්නේ. පාකිස්තානයේ මෑත කාලිනව ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ගත්තාම ලෝක කුසලයන් දිනපු ඉතාමත් හොඳ ශක්තිමත් කණ්ඩායමක්. ඔවුන්ට ඒ ගෞරවය හිමි වෙනවා නිතතින්ම. ඒ අතරේදී මේ අර පින්ක් බෝල් එක ගැන පොඩ්ඩක් ක්‍රීඩාලෝලින් සෑහෙන කතා බහ කරා. මොකද ඒ අද්දෙකම අපිට නෑ. ඔව් අන්ති මං කියන ශ්‍රී ලංකා කණ්ඩායම පළවෙනි වතාවට තමයි මේ පින්ක් බෝල් එකත් එක්ක සෙල්ලම් කරලා දෙවෙනි ටෙස්ට් තරඟය ඩුබායි වලදී ක්‍රීඩා කිරීමට නියමිතයි මේ පින්ක් බෝල්. මේ පින්ක් බෝල් එක කියන්නේ මේ දිවා රාත්‍රී ටෙස්ට් තරඟයක් තමයි මෙහිදී පැහැදිලි. මෙහිදී ගොඩක් දේවල් වෙනස් වෙනවා. දර්ශක මග පන්දුවේ දෝලණය වැඩි වෙනවා. පන්දුව මේ
ඒගැන ඒතරම දඟ කැවෙන් නෑමේ පිංක් බෝලගෙන් කියල ඒවගේම පිතිකරුවන්ට හොඳට පන්දුව පේනවා කියලා කියනම ගොඩාක් දේවල් තියෙන මොකෝ සුදු ඇඳගෙන රාත්‍රිය ක්‍රීඩා කරනවා බෝලේ රෝස පාට ඒක තරුත් අදකම අතරෙදි ඩුබයි දේශය ගත්තහම කොසල ඉතාමත්ම හොඳ යහමින් සල්ලි තියෙන රටවල් එතකොට ක්‍රීඩාංගනත් ඇත්තටම ඉතාමත් හොඳ නඩත්තු වීමක් ඇති ඒ අත්දැකීමත් එක්ක කතා කරොත් කොහොමද ඔව් මම හිතන ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලුන් උත් ඉන්නවා අපේ ලංකාවේ ඔව් ශ්‍රී ලංකාවේ ඒ වගේම මම හිතන මේ ප්‍රධානම හේතුව තමයි මේ දිවරාත්‍රි ටෙස්ට් තරගයක් ගැහිීමට ප්‍රධාන හේතුව මේ ගොඩක් ප්‍රේක්ෂකයන් ඇද ගැනීමට බලාපොරොත්තුවක් තියෙනවා මේ ICC ර පමණක් නෙමෙයි මේ තරඟ සංවිධානයක මොකෝ අපි කියනවා ඩුබයි රට දේශයේ ගත්තොත් මේ ඒ ඔහුන් ගොඩක් මේ කාර්ය බහුල කට්ටිය ඒ කියන්නේ දවල් දොරේ ගොඩක් මේ කාර්යයන් සඳහා යෙදෙන කට්ටිය මම හිතන්නේ එක හේතුවක් වෙන්නේ නැති මේ දිවරාත්‍රි ටෙස්ට් තරගයක් පැවැත්වීමට මේ විශේෂයෙන්ම පිංක් බෝල් එකත් එක්ක ඒ වගේම පාකිස්තාන කණ්ඩායමටත් අභියෝගයක් තියෙනවා. ඔවුන්ගේ නායකයා ෂර්ෆාස් ඔහුගේ පළවෙනි නායකත්වය දරන්නේ පළවෙනි වතාවට ටෙස්ට් තරගවල. මම කැමතියි ඔබට පාකිස්තාන කණ්ඩායමේ යම්කිසි හැඳින්වීමක් කරන්න ටිකක් ඇත්තටම ටික අලුත් නම් ගොඩාක් රාශියක් තියෙනවා. ඒ අතර අපිට දන්න මම හිතන්නේ හඳුනාගත්තේ අපි දන්න නම් ටික තමයි මේ අසාර් අලි ශාන් මසූද් කියන ශ්‍රී ලංකාවට ඉරිව ශතකයක් ලබාගත් ක්‍රීඩකයෙක් පල්ලේ කැලේදී ඒ වගේම බාබර් අසාම් ලකුණු අතර සිටින ක්‍රීඩකයෙක් ෂෆ්‍රාසුත් අපි දන්නවා හරිම විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්කත් ෂෆ්‍රාස් හැමසැරේම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉරිව ලකුණු ලබාගත් ක්‍රීඩකයෙක් ලංකාවේද ගහන්නේ පිටරටද ගහන්නේ ඒ ඔහු හැමතිස්සෙම ශ්‍රී ලංකාවට ඉරිව ලකුණු ඉතින් මම හිතනවා මෙහිදී පිතිකරුණන් ගත්තොත් ඔවුන් තමයි ප්‍රබල පිතිකරුවන් හැටියට එන්නේ ඔවුන්ගේ නමුත් අලුත් ක්‍රීඩකයන් කීප දෙනෙක් මේ මැදපෙළේ ඉන්නවා නමුත් මේ අපි පාකිස්තානයේ කියන්නේ මේ හරි අමුතු කණ්ඩායමක් ධනුෂ්ක මේ ඔවුන්ගේ දවස නම් ලෝකේ කවුරුවත් ඔවුන් ගහනවා දැන් මොකද අපි හොඳටම දැක්කනේ මේ ICC චැම්පියන්ස් කුසලානේ ප්‍රබල ඉන්දියානු කණ්ඩායම අවසන් තරගයේදී මොකද ඔවුන් හරිම අපි කියනවා very unpredictable team එකක් තමයි පාකිස්තාන් කණ්ඩායම කියන්නේ අපි තරඟ ඉතිහාසයේ දෙස ඔබේ අවධානය යොමු කරොත් එහෙම ටෙස්ට් තරඟාවලිවලදී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ මුණ ගැහිලා තියෙන 51 වාරයක් යතරේ පාකිස්තානයේ 19 වතාවක් ජයග්‍රහණය කරලා තියෙන ශ්‍රී ලංකාව 14 වතාවක් තරඟ සම වී තිබෙනවා 18 වතාවක් ඒ අතරේදී දැන් ඇත්තටම අපි දැන් මේ පාස් රෙකෝඩ් සහ කෝසල අපි ගත්තොත් එහෙම වර්තමානයේ ඉන්න රෑන්කින්ග් සිස්ටම් එකේ ලංකාවේ ඉන්න තැන පාකිස්තානයේ ඉන්න තැන දැන් මෙවැනි සංචාරයකට යද්දි දැන් ඕවා ගැන හිත හිත ලත වෙන්න අවශ්‍යමද අපි තරඟයකට මුණ නෑ මං හිතනවා අතීතයේ වැළලී ගිය දෙයක් කියලා. අපි වර්තමානයේ සහ අනාගතය ගැන තමයි හිතන්නේ. මොකද අතීතයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වැඩියෙන් තරඟ පරාජය වෙලා තිබ්බත් පාකිස්තානය නමුත් එදා මං කියුවා ගැර ඒ දිනේදී ඒ අවස්ථාවේදී කවුද ක්‍රීඩා කරන්න හොඳට කියන කණ්ඩායම තමයි ඉදිරියට එන්නේ. ඉතින් මං හිතනවා අපි කියනවා හිස්ටරි එක එතරම් වැදගත් නැහැ. නමුත් වර්තමානය සහ අනාගතය ඉතාමත්ම වැදගත්. නමුත් අර රෑන්කින්ග් එකේ පොඩි මේකක් තියෙනවා මොකෝ අනිවාර්යයෙන්ම ඉහළින් ඉන්න කණ්ඩායම් මං හිතනවා ඉහළ රෑන්කින්ග් එකක් තියෙන කණ්ඩායමට පීඩනය වැඩි යටකන මොකෝ ඔවුන්ට ඒ ස්ථානේ රඳවා ගත යුතුයි. ඉතින් මං හිතනවා මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම අන්ඩර්ඩොග්ස් හැටියට යන එක ගොඩක්ම හොඳයි කියලා මේ අවස්ථාවේ. ඒ වගේම තව දෙයක් තමයි දොස්ක මේ ශ්‍රී ලංකා කණ්ඩායම කොහොමද පාකිස්තාන ඔබැහුව පිටිකරණය ගැන. පාකිස්තාන පිටිකරණය මෙල්ල කරගන්න හදන්නේ මොන ක්‍රමයකටද? දඟ පන්දු යවන්නන්ගෙන්ද වේග පන්දු යවන්න. අනේ එතන තමයි ශ්‍රී ලංකා කණ්ඩායම මම හිතනවා ඉන්දියානු සංචාරයේ වැරදි තැන. ඔවුන් පළවෙනි තරගයේ දඟ පන්දු යවන්න දෙදෙනයි වේග පන්දු යවන්න. දෙවෙනි තරගයේදී දඟ පන්දු යවන්න තුන් දෙනෙක් ක්‍රීඩා කරා. එක වේග පන්දු යවන්න. ඊළඟ තරගයේදී නැවතත් දඟ මේ අපි හැමතිස්සෙම හදාගත් යුතුයි මම ගොඩක් වෙලාවට කියලා ඉති මම හිතන්නේ අපේ ස්ට්‍රෙන්ත් එකට සෙල්ලම් කරන්න. මොකද්ද ශ්‍රී ලංකාවේ ස්ට්‍රෙන්ත් එක? ශ්‍රී ලංකාවේ ස්ට්‍රෙන්ත් එක දඟ පන්දු යවන්නද වේග පන්දු යවන්නද? අනිත් කණ්ඩායමට දඟ පන්දු යවන්නට හොඳට ක්‍රීඩා කරන්න පුළුවන් කියව පල්ලියට අපි වේග පන්දු යවන්නගෙන් ක්‍රීඩා කළා හරියන්නේ නැහැ. අපි හැමතිස්සෙම තියාගන්න අපේ ස්ට්‍රෙන්ත් එක මොකද්ද? අපේ ස්ට්‍රෙන්ත් එක වේග දඟ පන්දු යවන්න නම් ඒ වෙලාවට අපි දඟ පන්දු යවන්නගෙන් තරගයට ඉදිරිපත් වෙනවා. එතකොට මොකද මේ දඟ පන්දු යවන්නගෙන් අපි ගත්තොත් රංගනේ කියලා දිල්රුවන් පෙරේරා ලක්ෂණ සඳ කියන්නේ අන්තර් ජාතික මට්ටමේ සෙල්ලම් කළා වුන් මේ හොඳ දක්ෂතා පෙන්නපු කෙනෙක්. ඉතින් උන්ට හැකියාව තියෙනවා ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා කරන්න. ඉතින් ඒ වුණා මම කියන්නේ ශ්‍රී ලංකාවේ ස්ට්‍රෙන්ත් එක ස්පින් නම් දඟ පන්දු යවන්නන්ගේ තමයි ක්‍රීඩා කරන්නේ. ප්‍රීක්‍රීඩාවලින් මිතුරු මිත්‍රයනි ඔබ දන්නවා ඔබත් මමත් අප සියලුම දෙනා ශ්‍රී ලාංකිකයන් හැටියට වැඩිපුර කැමැත්තෙන් ඉන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම දිනනවා නම් අපි කැමති දිනන්න ඒ ගෞරවය නැවතත් අපිට ලබා ගන්න. හැබැයි ඉතින් ඔබේ රට දිනවන්න ඔබේ පැතුම සහ ඔබ එකවන්න ක්‍රීඩාලුන් හැටියට මේ අවස්ථාවේ එකතු වීම මම හිතන්නේ ඉතාමත් වැදගත් වෙනවා අපේ කණ්ඩායම ජයග්‍රහණය කිරීම සඳහා. අපි අවසාන වශයෙන් මා එන්න කැමතියි. මම හැමදාම කියන දේ තමයි මේ ශ්‍රී ලංකා කන්නඩ අවස්ථාව දෙන්න. මේ ක්‍රීඩකයන් ඔක්කොම දක්ෂතාවයෙන් පිරිපුන් ක්‍රීඩකයන් ඉන්නේ. මං කියන ටෙස්ට් තරගයේදී ලකුණු 100ක් ලබා ගන්න පුළුවන් නම් එක් දින තරගයක ලකුණු 100ක් ලබා ගන්න එහෙනම් දක්ෂතාවයෙන් අඩු ක්‍රීඩකයෝ නෙවෙයි මෙතන ඉන්නේ. මේ ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන්න. මේ ක්‍රීඩකයන්ව ටික කාලයක් කණ්ඩායමේ රඳවා ගන්න. මම හැමදාම කියන්නේ
අනුහය ලෝකසලන දිනනකට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 8 දෙනෙක් එක් දින තරඟ 150 ක්‍රීඩා කළා. 2014 ශ්‍රී ලංකා කණ්ඩායම 2020 ලෝක කුසලාන දිනනකට ක්‍රීඩකයන් 8 දෙනෙක් අවුරුදු 5කට වඩා එකට ක්‍රීඩා කළා. මොකද මේ අර ටීම් වර්ක් එක. ඒකත් ගොඩාක් බලපානවා මේ ක්‍රීඩකයන්. මම හිතන්නේ මේ ක්‍රීඩකයන් අවස්ථාව දෙන්න අපි ප්‍රේක්ෂකයන් හැටියට හා විස්තර ਵਿਚාරකයන් හැටියට අපි කියන්නේ මොවුන්ට අවස්ථාව දෙන්න. මො බලන් ඉන්න. හැමදාම කියන්නේ 2019 වෙනකොට මේ කණ්ඩායම හොඳ කණ්ඩායමක් වෙනවා අනිවාර්යයෙන්. අපිට දිනනකොට හැමදාම සුභාශිංසන ලැබෙනවා. හැබැයි පරදිනකොට කතා ගොඩක් ඉතින් අහන්න ලැබෙනවා එක එක ආකාරයේ. කොහොම වුණත් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ සංචාරයේ මුහුණ දීලා නැවතත් ශ්‍රී ලංකාවේ අභිමාන ඉදිරියට ගේන්න අපි සුබ ප්‍රාර්ථනා කරනවා. හිතවතුනි හැමදාමත් වගේ ප්‍රමුඛතම ක්‍රීඩා වෙබ් අඩවියේ නාමය thepapare.com රැගෙන මෙවරත් ඩුබායි දේශයට සමීර පීරිස් ගමන් කොට තිබෙනවා. ඔහු තරඟෙන් තරඟයට මොහොතින් මොහොත වීඩියෝ දර්ශනය අතරේ බොහෝම සුන්දර කැමරා දසුන් ඡායාරූප ඔබ වෙත ලබා ගන්න එවකෙම thepapare.com හරහා ඔබට ලබා දෙන්න ඔහු සූදානමින් ඉන්නවා. අපි මේ අවස්ථාවේ සමීර පීරිස්වත් මතක් කරනවා. එසේනම් කෝසල අපි මේ තරඟාවලිය අතරතුරදී නැවතත් ඔබ හමුවන්න සූදානමින් ඉන්නේ. කෝසල බේවින් සූතිය අප හා සමගින් ඉන්නුනාට ක්‍රිකීඩාවලිය මිතුරු මිතුරිනේ ඔබට පුළුවන් අපේ මේ විශේෂාංග යටින් ඔබේ අදහස් උත්පල කරන්න ඔබ කැමති කණ්ඩායම මේ අතරින් තෝරාපත් කරගෙන ඔබට ඒ පිළිබඳව හේතු දක්වන්නත් අවස්ථාව තියෙනවා. ඔබට බාරයි සියල්ල. අපි සමු ගන්නවා නැවතත් ඔබ හම්බ වුණ බලාපොරොත්තුෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා වෙබ් අඩවිය thepapare.com සමඟ.